ආයි පුහන් ආදරෙන් පිළිගන්නවා කුකින් ප්‍රියංගා YouTube channel එකට ඕගොල්ලෝ හැමෝම. අද මම ඔයාලට අරගෙන ආවේ ගමේ විදියට රසට මාළු ඉස්ටුවක් හදාගන්න විදිය. මේ ඉස්ටුවට වැඩි වැඩ දදා ඉන්න ඕනේ නැහැ. ඉතාමත් ඉක්මනින් හදාගන්නත් පුළුවන්. අපේ අම්මා මාළු ඉස්ටුව වැඩිපුරම හදන්නේ මෙන්න මේ විදිහට තමයි. එහෙනම් මේ රසවත් මාළු ඉස්ටුව හදන විදිය බලන්න මගේ channel එක subscribe කරගෙන මෙන්නකෝ මේ video එකට. මම මේ අරගෙන තියෙන්නේ කුඹලා මාළු. මම ඒට අව කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඒට අවශ්‍ය පමණ ලුණු, විනාගිරි ටිකක් සහ කහකුඩු ස්වල්පයකුත් එකතු කරගත්තා. ඒ සිහල්ලම එකතු කරගත්තයින් පසුව මාළු එක හොඳින් අනා ගන්න ඕනේ. ටික වෙලාවක් මේ විදිහට මාළු එක අත ගාගෙන ඊට පස්සේ අපි මැරිනේට් වෙන්න විනාඩි 20ක් විතර තියමු. ඊට පස්සේ pan එකක් ලිපේ තියලා එය රත් වෙන විදියට මන් තෙල් එකතු කරගත්තා. තෙල් එක රත් වෙන විදියට අබ ඇට ටිකක්, උළුහාල් ටිකක් එකතු කරගන්න. ඒගමන්න එයට තලාගත් තෙන්සල් කරාබුන ටික උරුදු පුතුත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඒ ටික ටික වෙලාවක් ටෙම්පරාද වෙන විදියට මම බේලි ගොලයක් එකතු කරා. ඔයාලා ඒ වෙනුවට අනිවාර්යෙන්ම රම්ප කරපිංච එකතු කරගන්න. ඒගමන්න පොඩියට කපාගත් ලූණු ටිකක්, සුදු ලූණු ටිකක් එකතු කරගන්න. මේ වෙලාවේ මංගාව වෙන මිරිස් ජාති නැති නිසා මම මේ කොච්චි ටික එකතු කරගන්නවා. ඔයාලට තියෙන ඕනම මිරිස් වර්ගයක් මේ සඳහා එකතු කරගන්න පුළුවන්. මාළු මිරිස්, අමු මිරිස්, ඕනම මිරිස් එකක්. ඊට පස්සෙ ඒ ටික හොඳින් රන්වන් පාට වෙනතුරු බැද ගන්න ඕනේ. ඒ ටික රන්වන් පාට වෙන විදියට අපි මැරිනේට් වෙන්න තිබ්බ මාළු ටික එකතු කරගමු. මාළු ටික එකතු කරගත්තායින් පස්සෙ මාළු තිබුණ භාජනයේටම වතුර ටිකකුත් දාලා සෝදලා අරගෙන මම මේ මාළු එකටම එකතු කරගන්නවා. දැන් අපි පරිස්සමට මාළු ටික මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට හැන්ද යටින් දාමින් මාළු ටික හොඳින් පොදිනවන පරිදි මිශ්‍ර කරගන්න. දැන් අපි ටික වෙලාවක් මාළු ටික පියනකින් වහලා උයාගමු. ටික වේලාවකට පසුව නැවතත් අපි පරිස්සමට මාළු ටික කලවම් කරගමු. මේ විදිහට හැන්ද යටින් දාලා කලවම් කරන ගමන් ඇතිවිය සොලවමිනුත් මේ මාළු ටික කලවම් කරගන්න ඕනේ. නැත්තම් මාළු එක අඩිය අල්ලන්න බැස්නවා. ඊට පස්සෙ නැවතත් පියනකින් වහලා අපි මේ මාළු එක උයාගමු. ටික වෙලාවකට පස්සෙ පියන ඇරලා අපි මාළු එකට කිරි එකතු කරගමු. මේකේ ඉස්ම ගතිය තියෙද්දිම මම මේ එකතු කරගන්නේ උකු පොල් කිරි ටිකක්. කිරි එකතු කරගත්තායින් පස්සෙත් මාළු එක පරිස්සමට කලවම් කරගන්න ඕනේ. මේ විදිහේ හැන්දක් තියෙනවා නම් ඔයාලට ලේසි කලවම් කරගන්න. නැත්තම් ඇතිවිය සොලවමින් මාළු එක පොඩි වෙන්නේ නැති විදියට කලවම් කරගන්න බලන්න. නැවතත් තියෙනෙන් වාලා මේ මාළු එකේ හිස්ම හොඳටම හිඳෙනකන් අපි උයාගමු. ටික වේලාවකට පස්සේ මාළු එක ඇරලා බලන්න. දැන් නම් හරි ගානට හිස්ම හිඳිලා තියෙන්නේ. දැන් මම ලිපෝ කරගන්නවා. මේ තියෙන්නේ මාළු එක හොඳටම නිමුණයින් පස්සේ. බලන්නකො මාළු ඇඹුල් තියල් එකක් වගේ තමා පෙනුනේ. මේ මාළු එක නම් හරිම රසයි. මම නම් වැඩිපුරම මාළු ඉස්තු කන්න කැමති ගෝවා තෙල් දාපුවත් එක්ක. මේ විදිහට කනකොට නම් මාරම රසයි. එහෙනම් ඔයාලත් මේ මාළු ඉස්තු එක හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්න. channel එකට subscribe කරලා තියාගත්තොත් මේ වගේ තවත් වීඩියෝ බලන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහින් ඉන්නම්. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.